उपेक्षा स्वर्ण मालिकेलकूहामेन के विविध चरित्रे जनता समीप विनय कालिया संबंध उपेक्षा चरित्र कथाकनीय सैन्य सामंत इतनी हम दंड्रन अभी रंगन शिल्पी आदरणीय सैम्य माति वेन मेन मे वगे आदरणीय कथा वक्तमाइकने उपेक्षा रंगन कार्य बहुल व्यापार कटिदे कार्य बहुल ओ मे पवती कोरोना तत्व निशाम पाहुकी काले लभुन अंदर नीति काले बिंद सह दुवेक निदास विवेकी काले गत कला अत्यवश कटीत संधा वितराय अवसर अड़गे निये मे काल नाम व्यापार कटीत मुद्रम कार्य बहुल वेलाइने उपेक्षा तोरगत निर्माण की पेकम वेड करके नानवा दू वीपुर उपेक्षा नोबट दू मटवाड उपेक्षा इकतु या तम इतर दुआने एनिसा मटवाड दू आदर अम्मट के लाइताने නමුත් මම ගෙදරින් පිට ඉන්න වෙලාවට වීඩියෝ කෝල් අරගෙන මාතික කතා බහ කරනවා මං ගෙදර යන වෙලාවට තාත්තා කියාගෙන දුවගෙන එනවා ඉතින් මාව දැක ගමන් සතුටින් මාව පිළිගන්නවා උපේක්ෂා ෂූටින් යන සමහර දවස් වලට දුව මාත් එක්ක තමයි ඉන්නේ උපේක්ෂා කියලා කියන්නේ කාලයක් තරුණයන් කැමතිම චරිතයක් ඇගේ ජනප්‍රියත්වය කොයි මොහොතකවත් විවාහ ජීවිතයට බලපාලා නැද්ද ඔව් ඇත්තම කිව්වොත් එයාගේ ජනප්‍රියත්වය විවාහ ජීවිතේ බලපාලා නැහැ එයාව දැක්කොත් ගොඩක් අය ළඟට ඇවිල්ලා කතා බහ කරනවා ඒ වගේම ෆොටෝස් ගන්නවා ඒ දේවල් වලින් නම් අඩුවක් නැහැ ඒ ප්‍රතිචාර දැකීදී මටත් සතුටුයි ඉතින් සමහර මානසික ආතති වලින් ඉන්න මිනිස්සුන් එයාට කෝල් කරන අවස්ථා තියෙනවා ඒ වගේ අවස්ථා වලදී මම තමයි එමුතුන් වලට සම්බන්ධ වෙන්නේ ඉතින් ඊට පස්සේ දුරකථන අංක බ්ලොක් කරලා දානවා නැත්නම් මේව කරදර නිසා ඒ හැරුණාම කිසිම ප්‍රශ්නයක් නම් වෙලා නැහැ විවාහයත් සමග බොහෝ රංගන ශිල්පීන්ට සැමියා වාරණ දානවා ඔබේ වාරණ වලට උපේක්ෂා කොට වෙලා තින්නේ කොහෙත් මෙහෙම දේවල් නැහැ ඉතින් මම යාට කිසිම විදිහකින් බලපෑමක් වෙන්නේ නැහැ රංගපාන්න එපා කියලා කියන්නේ නැහැ නමුත් එයා දැන් අම කෙනෙක් නිසාම හරිත තෝර බේර ගනිදි පරිස්සම් වෙන්න ඕනි කියලා නම් කියනවා කොහොමත් ඒ දේවල් ගැන උපේක්ෂා අමුතුවෙන් කියන්න යන්න ඕනේ නැහැ එයා දන්නවා කරන්න ඕනේ මොනවද කරන්න ඕනේ නැත්ද මොනවද කියලා දරුවට සහ පවුලට ප්‍රශ්නයක් නොවී තමන්ගේ රංගන කටයුතු වල පවා යන්න ඉඩ දෙනවා ඒ නිසා මට යාට වරණ දාන්න අවශ්‍ය වෙලා නැහැ ඔබ සමගින් විවාහ වෙන විටත් ඇය රංගන ශිල්පිනියක්. ඉතින් විවාහයට ඇගේ නිලිකම ප්‍රශ්නයක් වෙයි කියලා හිතන්නේ නැත. එයාගේ රංගන ජීවිතේ විවාහ ජීවිතයට එකතු කරගෙන නැහැ. මම එයාට විවාහ වෙන්න යෝජනා කරද්දී එයා මුලින්ම මගෙන් ඇහුවේ බන්දර පස්සේ මට රංගනින් අයින් වෙන්න කියනවාද කියලා විතරයි. මම කිව්වා නැහැ තෝරගෙන හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න. ඒකට මගෙන් ගැටලුවක් නැහැ කියලා. ඉතින් මගේ කැමැත්තත් එක්ක තමයි එයා විවාහ ජීවිතයට කැමති වුණේ. ඇත්තම කිව්වොත් රංගනී කියලා කියන්නේ එයාගේ ජීවිතේ වගේ තයක්. ඒ නිසා මට ඒක වෙනස් කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඉතින් විවාහ වුණාට පස්සේ මම උපේක්ෂාට කිව්වා දැන් නම් රඟපාන්න එපා කියලා මගේ නෑත්ලා යයි කියලා. ඒ තරමට මෙයා රංගනීට ආස කරනවා. ඉතින් මේ ආසාව මං කොහොමවත් නැති කරන්නේ නැහැ. ඇයි ඔබට මුණ ගැහෙන්නේ කොහොමද කියලා මතක් කරමු නේද? එයා දේශපාලනයට සම්බන්ධ වෙලා ඉන්න කාලේ තමයි මට ඇයව මුණ ගැහෙන්නේ. එයාගේ දේශපාලන වැඩවලට මම දායක වෙලා තියෙනවා. ඒ වැඩවලට නිතරම මුණ ගැහෙද්දී හිතවත් කමක් ඇති වුණා. පස්සේ අපි ආදරේ කළා. ඊට පස්සේ තමයි විවාහ වෙන්න තීරණය කළේ. ඔබ නිසා දැන් දේශපාලනේ ඉවත් වුණේ. නැහැ එහෙම දෙයක් නෙමෙයි. එයාට දේශපාලනේ කොහොමවත් ගැළපෙන්නේ නැහැ. එයා ඒක තේරුම් ගත්තා. එයා කොහොමවත් දේශපාලනයට කැමති කෙනෙක් නෙමෙයි. නමුත් මම එක දෙයක් කියනවා. එයා දේශපාලනය කරද්දී මන්ත්‍රී කෙනෙක් විදිහට රුපියලක්වත් හොරකම් කරේ නැහැ. අවංකවම සේවය කළා. ඒදේ මං වගකීමෙන් කියනවා. ජනතාව සමහර වෙලාවට නොදෙන චෝදනා කළා. ඒකේ කටකතා හිතුවා. කොහොමද දේශපාලනයට සම්බන්ධ වෙන අයට ඒ තරම් හොඳ ජනතාවගේ ප්‍රසාදයක් හිමි වෙන්නේ නැහැ ඉතින්. එයා දේශපාලනේ නැත් උනාට පස්සේ මුල් කාලේ තිබ්බ ආදරය නැවත වතාවක් ජනතාවගෙන් ලැබුණා කියලා කියන කෙනතියි. ඔබ දේශපාලනයට සම්බන්ධ වෙන්න තරහා තින්නේ ජනතාවට සේවය කරන්න ක්‍රියාකාරී දේශපාලනයට අතරම සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. නමුත් මම තවම එහෙම තීරණයක් අරගෙන නැහැ ඉතින්. ඒ තීරණේ කාලයට බාර දෙනවා. කිසි දෙයක් බලෙන් ලබා ගන්න මම උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම තමයි බලෙන් ඉන්නෙත් නැහැ. උපේක්ෂා වෙනුවෙන් කලා නිර්මාණවලට නිෂ්පාදන දායකත්වය දෙන්නත් අදහසක් ඇති නේද? ටෙලි නාට්‍යයක් වගේම චිත්‍රපටයක් කරන්න අදහසක් තියෙනවා. ඊට මේ වෙදි මුල් තැන් දීලා මූලික කඩිකාලෙම මේ වෙදි දාලා තියෙන්නේ කියලායි. ඔහු අවසානයේ පවසලා තිබුණේ. සටහන හර්ෂණී වීරරත්න මාධ්‍ය වේදිකාවෙන් සින්. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.